ආයිබෝවන් ඔන්න අපි අද චිකන් කරි එක වෙනස්ම රසකින් හදන්නයි යන්නේ මේ වෙනස්ම රසකින් හදන චිකන් කරි එකට අපිට ඕන වෙනවා මෙන්න මේ අමුද්‍රව්‍ය ටික මේ අමුද්‍රව්‍ය වල සිංහලෙන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා බලලා ලියා ගන්න අපිට ඕනේ කුකුල් මස් ග්‍රෑම් 500ක් විතර මම මේ කුකුල් මස් කපලා හොදලයි තියෙන්නේ ඒ වගේම මිරිස් කුඩු මේස හැඳි 3යි 3.5 මේස හැඳි 2යි උළුහාල් තේ හැඳයි කොත්තමල්ලි තේ හැඳයි සූදුරු තේ හැඳයි ඒ වගේම ලුණු වතුර මිලිලීටර් 30ක් විතර ඕනේ තලාගත්තු සුදු ලුණු බික් 5ක් 6ක් තලාගත්තු ඉඟුරු කෑල්ල කපාගත්තු ලොකු ලුණු ගෙඩියක් කරපිංච රම්පේ කරදමුංගු කරාබු නැටි ඒ වගේම සියඹල ඇට 4ක් 5ක් විතර අමු මිරිස් පොල් තෙල් මිලිලීටර් 30ක් තව අපිට යෝගට් එකක් ඕනේ මේ යෝගට් එකකින් අපි භාගයයි ගන්නෙ ඊට වැඩියෙන් ගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කුරුඳු පොතු ටිකක් ඕනි. ඉස්සලාම අපි මේ සියඹලට ටික මේ ලුණු වතුර එකේ දිය කරගන්නවා. ඊට පස්සේ අපි මේක එකතු කරනවා අපේ කුකුල් මස් එකට. ඒ කියන්නේ සියඹලා දිය කරපු ලුණු වතුර ටික අපි මේ කුකුල් මස් එකට එකතු කරගත්තා. එකතු කරගෙන ඊට පස්සේ අපි අපේ පොට් එක ලිපේ තියලා ඒකට පොල් තෙල් ටික එකතු කරනවා. ඊට පස්සේ මේ පොල් තෙල් ටික හොඳට රත් වේගෙන එනකොට අපි මේකට එකතු කරනවා උළුහාල් ටික, කොත්තමල්ලි ටික, ඒ වගේම සූදුරු ටික. සූදුරුයි කොත්තමල්ලි උළුහාලුයි තමයි අපි ඉස්සෙල්ලාම මේ තෙල් ටිකට එකතු කරන්නේ රත් වෙච්ච තෙල් ටිකට. ඊට පස්සේ තෙල් වල මේක හොඳට බැදෙන්න අරින්න ඕනි. ඊළඟට අපි මේකට එකතු කරනවා තලාගත්තු සුදු ලුණු ටික. ඒ වගේම තලාගත්තු ඉඟුරු කෑල්ල. ඒ වගේම අමු මිරිස් ටික එකතු කරනවා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. තියාගෙන මේ ටික ටෙම්පරාදු කරගන්න. සුදු ලුණු ටිකක් බැදෙන්න අරින්න. ඒ වගේම අපි කරපිංච රම්පේ ටිකත් එකතු කරනවා මේකම. කරදමුංගු කරාබු නැටි ටික මං තලාගෙනයි තියෙන්නේ. ඒ වගේම කපාගත්තු ලොකු ලුණු ගෙඩිය. ඊට පස්සේ මේ මිරිස් කුඩු ටික. ඊළඟට 3-5 කුඩු ටික. මේ ඔක්කොම දැන් තෙලෙන් ටෙම්පරාදු කරනවා. ඊට පස්සේ අපි මේකට අපේ කුකුල් මස් ටික එකතු කර ගන්නවා. මෙන්න මේ විදිහට කලවම් කර ගන්න හොඳට. ඊළඟට අපි මේකට වතුර කෝප්ප කාලක් විතර එකතු කරනවා. වතුර කෝප්ප කාලක් එකතු කරලා මේක ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන උයා ගන්නයි අපි මේ හදන්නේ. ඊට කලින්
මේකට අපි කුරුඳු පොතු ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන අපි මේක විනාඩි 8ක් විතර උයා ගන්නවා. මේ විදිහට පොට් එක වහලා විනාඩි 8ක් විතර අපි ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන උයා ගන්න ඕනේ. විනාඩි 8කට පස්සේ මම මේකට යෝගට් ටික එකතු කරනවා. එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේක තව මිනිත්තු 5ක් විතර උයා ගන්නවා ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන. මම මේ කරි එක තව මිනිත්තු 5ක් විතර උයා ගන්නවා. මේ බලන්නකෝ, ඔන්න මිනිත්තු 5ක් විතර අපි දැන් උයලා තියෙන්නේ. මේ විදිහට නිකන් තෙල් පෑදිලා වගේ උඩට එයි. ඒ වෙනකොට අපිට පුළුවන් අපේ ලිප ඔෆ් කරන්න. ඔන්න දැන් අපි අපේ වෙනත්ම රසකට අලුත්ම රසකට හදපු චිකන් කරි එක හදලා ඉවරයි. ඔගොල්ලෝ මේ චිකන් කරි එක හදලා බලන්නකෝ. හරීම රසයි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා